සුබ දවසක් වේවා හැම දිනාටම ලෝකයේ සත්විශේෂ මිලියන ගණනාවක් ජීවත් වෙනවා ඔවුන්ගෙන් සමහරක් කිසිවෙකුට හානියක් නොකර නිහඬව ජීවත් වන අතර සමහරක් අතිශය භයානක වෙනවා ඉතින් අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ හදිසියේ හරි ඔබට මුණ ගැසුනොත් ඔබ ඔවුන්ට හසු නොවීමට වග බලාගත යුතු සත්විශේෂ කීපයක් ගැනයි කරදිය කිඹුලා පැයට සැතපුම් 18ක වේගයෙන් පිහිනීමේ හැකියාව සහ සත්ව ලෝකයේ ඊටාම ශක්තිමත් හණු ඇති සත්වයින්ගෙන් කෙනෙක් තමයි මෙයා. ඉන්දියාවේ නැගෙනහිර වෙරළ තීරයේ අග්නිදිග ආසියාවේ විශාල ප්‍රදේශයක හා උතුරු ඕස්ට්‍රේලියාවේ සමහර ප්‍රදේශවල පවා මොවුන් දක්නට ලැබෙනවා. මෙම විශේෂයේ සතුන් රාත්තල් 2600ක් පමණ බරවන අතර අඩි 20ක පමණ දිගකට වර්ධනය වීමේ හැකියාව පවතිනවා. මේ නිසාම ලෝකයේ විශාලම උර්ග විශේෂය ලෙස මවුන් සැලකෙනවා. ඒ වගේම මෙයාලා මිනිසුන්ව දකින්නේ ගොදුරු විදිහට. ඒ නිසා මෙයාලට කිට්ටු නොවි ඉන්න එක තමයි ඇඟට ගුණ. සංඛ්‍යා ලේඛන වලට අනුව වසරකට මෙයාලගේ පහර දීම් 20ක් පමණ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වෙනවා. ब्लैक मैंबा सर्पेन सामान्य मिनिसुंट हानिकरान्ने ने ओन्न कुपित कले नेत्नाम अप्रिकावे वडात्म विसुकुरु सर्प्यालेस सेलकेन्ने मे सर्प्या मुकद कियन वनाम ओन्ट तियन्ने पहसुएन विनस्सुन हा भीसुन हसरीमक सामान्य नौन नौन यार हतलिस सतरक दुरुप्रमाणेक सितन ओनैम केनेक्ट पहर देनवा मौन अडि दहायप्पमन दिगकट वर्धने वनवा පහර දීමකදී මොවුන් ශරීරයේ ඉදිරිපස කොටස ඉහළට ඔසවා මුහුණට මුහුණ බලා පහර දීමට පෙළඹෙනවා. වරකදී මොවුන් ග්‍රෑම් 100ක් පමණ විෂ මුදා හරිනවා. මේයින් ග්‍රෑම් 10ක් හොඳටම ප්‍රමාණවත් මිනිසෙක් මරණයටපත් කිරීමට. මොවුන්ගේ දෂ්ට කිරීම මරණයේ හාදුව ලෙස හඳුන්වන්නේත් ඒ නිසාමයි. මොවුන් දෂ්ට කිරීමෙන් ඇස් නිලංකාර වීම, කලන්තය, ශ්වසන අපහසුව හා හෘදය ආබාධ යන රෝග ලක්ෂණ ඇතිවී මරණයටපත් වෙනවා. मौनगे पहरदीम निशा मरणानुपाते सीयट सीयक्वनव निष्प्रतिकारनकोलोत् तवत् वेदगत्कारणेत्तमा अप्रिकानु महाद्वीपे तुल म्यालगे विषटादाल प्रतिविष इताम दुर्लभवीम ए वगेम एवा इताम मिलादिकै बोक्स जेलिफिश जेलिफिश लट संवेदक शैल तीनवा एवाये अभ्यंतर क्रियावलीन अध्ययने करन्न पुलुवन् अन्वीक्षीय मगिन् पमनाय මේ මාරාන්තික ජෙලිෆිෂ් ලට ඇස් කීපයක්ම තියෙනවා. මුහුදේ ඉන්න ඊටමත් විසුකුරු සත්වයින්ගෙන් කෙනෙක් තමයි මේ බොක්ස් ජෙලිෆිෂ් විශේෂය. මෙයාලා ඉන්නේ භයානක සත්ව විශේෂ වලට නිජ බිමක් වූ ඕස්ට්‍රේලියාවේ. මවුන්ට අඟල් 8ක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් තියෙනවා. ඒ වුණාට මවුන්ගේ සූත්‍රිකා අඩි 10ක් පමණ දිගට වර්ධනය වෙනවා. ගොඩක් කලහකාරී සත්ව විශේෂයක් නොවුනත් මවුන්ගේ විෂ මිනිසාට මාරාන්තිකයි. වෛද්‍ය ආධාර නොලැබුණොත් मौनगे मे सूत्रिका स्पर्श ओणैम किताम कटिकालतुत मे अन्न पुलुवान ऑक्टोबर सिट मैदक्वा काले मे प्रदेशे सेलुम वेरलतीर वसाद मनवा संपूर्णेन्म आवर्णेकान वलदी पमना नैमटहा पिहनीमट अवसर दी तिबेनवा सुदुपहति समाख्यति मिनिसुंट तम वेडि अवधान मक्तियन्ने अंदुरु समाख्यति आयहा स्वदेशिक एबरिजिनोरुंट यम तरमक सहनयाक्तियनवा මොවුන් ස්පර්ශ වූ විට දැනෙන වේදනාව වචනයෙන් විස්තර කිරීමට අපහසුයි. උණු යකඩයක් ගෑවුනා මෙන් දැනෙන වේදනාව මගින් ස්නායු පද්ධතියට හානි කරනවා වගේම අවසානයේ හෘදය ආක්‍රමණය කරනවා. ලොකුම ගැටලුව මෙයාලා ඉතා කුඩා වීම හා විනිවිද පෙනෙන සුළු වීම නිසා මොවුන්ව මගහැරීම අපහසු වීමයි. මුහුදුයි කිරි කොරල් පරාශ්‍රිතව කිමුදුම් කටයුතු වල යෙදෙන කෙනෙක් නම් මේ වගේ මුහුදුයි කිරි දකින්න පුළුවන්. ඇත්ත වශයෙන්ම ලෝකයේ මුහුදු ඉක්‍රි විශේෂ 200ක් පමණ දැනට හඳුනාගෙන ඇති අතර ඔවුන් විවිධ හැඩයෙන් හා වර්ණවලින් යුක්ත වෙනවා. කොහොම වුණත් එක දෙයක් තියෙනවා හැමෝටම පොදු. ඒ තමයි මෙයාලා ස්පර්ශ කිරීම හෝ මෙයාලා උඩ කකුල තියන්නවත් හොඳ නැහැ කියන එක. ඔවුන් ආරක්ෂක උපක්‍රම දෙකක් භාවිතා කරනවා. එකක් තමයි ඔවුන්ගේ ශරීරයේ තිබෙන තියුණු කටු. අනෙක තමයි ඔවුන් නිපදවන විෂ. අවාසනාවට හරි ඔබ මෙයාලගෙන් කෙනෙක් ස්පර්ශව හොත් ඒක බලපෑම රඳා පවතින්නේ ඒ කටුවලට ඔබේ සම සිදුරු කරන්න පුළුවන්ද බැයිද කියන එක මතයි. සම සිදුරු වුනොත් ඒ හරහා ඒ විෂද ශරීරගත වෙනවා. මේ විෂ ශරීරගත වූ වහාම වේදනාව ඇති වී එම ස්ථානයේ ඉදුමමට ලක්වන අතර ඊට අමතරව මාංශ පේශී දුර්වල වීම කලන්තය වගේ ඇතිවීමට හැකියාව තිබෙනවා. මේ විෂ ශරීරගත වූ සමහරක්
විෂ නිසා ඇති වූ අසාත්මිකතා හේතුවෙන් මරණයට පවා පත් වී තිබෙනවා. යෝධ ජලජ කෘමියා ඔබ මොනව කරමින් හිටියත් මේ කෘමියා දුටුවොත් නම් ඔබේ දෑත් පරිස්සම් කර ගැනීම අත්‍යවශ්‍යයි. මේ කෘමියා දෂ්ට කළොත් ඔබේ අතට මොකද වෙන්නේ කියලා මේ රූපයෙන් පැහැදිලි නේද? අඟල් 4ක් පමණ ප්‍රමාණයට විශාල වන මේ කෘමීන් උතුරු හා දකුණු ඇමරිකාවේ සුලභව හමු වෙනවා. තවද උතුරු ඕස්ට්‍රේලියාව හා නැගෙනහිර ආසියාවෙත් මොවුන් දකින්න පුළුවන්. මේ සතෙක් වැරදිලාවත් හමු වුණොත් ඔබේ අත් හා පාදවල ඇඟිලි පරිස්සම් කරගන්න අමතක කරන්න එපා. අද වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් දැනුමක් ලැබුණා කියලා හිතෙනවා නම් වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. මේ වගේ දැනුම ගේන තවත් වීඩියෝ එකකින් ආයෙත් මුණගැහෙමු.